ස්වභාව තේමේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුණු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල් පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසිතේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලත වෙන්නේ පෙරවදනක් වේ කියන්නේ පෙරවදනක් වේ මම කතා පතුන නියන්නට හීන එවා පිටුවෙන් පිටුවට ගිතු කතා ඉස්පිටුවා ඉඩ තබා ගියා Camaro DL1 version gold color paint එකක් අර තියෙනවා. මේ Dubai වල පොඩි gold පිස්සුවක් තියෙනවානේ. මේ ඉන්න ගොඩක් අය හැමදේම රත්තරන් පාටට තියෙනවට හරිම ආසයි. හැමදේම ඒගොල්ලෝ බලන්නේ රත්තරන් පාට නේද? කාර් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්. ගෙවල් වහල හැමදේම මේගොල්ලන්ට ඕනේ රත්තරන් පාට. මේ පොඩි රත්තරන් ලූස් එකක් තියෙනවා මේ ඉන්න අය. එක්කෙනාගේ ආස දේවල් ඉන්නේ. මේක මේ ලෝකේ පළවෙනිම 7 star hotel එක කියලා හඳුන්වන්නේ මෙන්න මේ hotel එක. ඕගොල්ලෝ තේරෙන්නේ ගාන්නර උඩ. තියෙනවා helipad එක. 7 star hotels මම හිතන්නේ දැන් ලෝකේ ගොඩක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ කියන්නේ ලෝකේ හදපු පළවෙනිම 7 star hotel එක තමයි Burj Khalifa. This is the show. 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 I don't know if I can get a dress. I can make a salam. I can get a Dubai world. I can flight take a salam and I can get a mama with Dubai world. I can flight take a palani up the keep. I'm a window seat take it. Dubai kit to Karati, Islam, after the Pavon de Tamai, Burj Khalifa building. Mama Kodak TV programs or the Potpathala Nagaratipa Burj Khalifa building again. I think Malayan is a Islam drive. Burj Khalifa building. I එහෙම ඉඳලා අන්තරම ෆ්ලයිට් එකකට නැගලා ඉපදුණු රටෙන් ලංකාවෙන් එළිය රටකට යන පළවෙනි වතාව තමයි එදා. එදත් මම ආසම දෙයක් ඈතට ඉස්සල්ලාම දැක්ක වලාකුළු වස්සෙන්. ඒක වචනෙන් ඉස්ප්‍රේ කරන්න බැරි හැඟීමක්. මම මේ ඩුබායි වලට ආවේ මං හිතන්නේ මේ වතාවේ 7 8 වෙනි වතාව. ඒත් අදටත් එදා ඒ පළවෙනි වතාවට ඇවිදින්න ගත්තදී විතර දැනුණ දේ ඒ සතුට ඒ හැඟීම මේ විදිහටම දැනෙනවා. කවදාවත් ඒක මේ අඩු වෙන දෙයක් නෙමෙයි. ඒක හරිම අපූර්ව හැඟීමක්. ඇවිදිනවා කියන එක. මම ඒක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නම් මේ රටේ ලෝකේ ඇවිදින්න ඒක වචනෙන් කියන්න බැරි වෙනස්මත් දැකීමක්. මෙතන මේ අර අතන වගේම තමයි සුපර් රිච් අය නෙමෙයි ඊට පොඩ්ඩක් පල්ලෙහා නිකන් යොට් නවත් වෙන ගණන් ඕම් බලාගන්න. කාලා බීලා හමාරයි දැන් යන්න තියෙන්නේ බර්ජ් ඛලිෆා එකට. මං ආව පළවෙනි වතාවේ මං කොහොම හරි බර්ජ් ඛලිෆා එකට ගියා. ඒක මාරම අත්දැකීමක්. දෙයනේ මම මේ ලෝකේ උසම බිල්ඩින්ග්ගේ නේද ඉන්නේ කියලා හිතනවා දැන් ගියාම. අද මං දැන් දෙවෙනි වතාවට බර්ජ් ඛලිෆා එකට යන්න යනවා. වෙනස්කම් නම් වෙලා නැතුව ඇති බිල්ඩින්ග් එකේ ඉඳිමයි. ඈතට දිගට දිගේ පේනවා වෙනදා වගේමයි. අපි ගිහින් බලමු. උඩට ගියාම මොන හරි වෙනස්කම් වෙලා තියෙනවද කියලා. සමහර විට බිම් මට්ටමේ පොළොවේ යම් යම් වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. බලමු මම ගිහිල්ලා මොකලකට පෙන්නන්න. කවුද කොහොම ආවත් මේ දේවල් දකිද්දි දැනෙන හැඟීම කිසිම වෙනසක් නැහැ. මෙච්චර දේවල් නිර්මාණය කරන මිනිස්සුන්ට කොහොමද දැනුමක් ආවේ? මොන තාක්ෂණයක් මේවට උපයෝගී වෙන්නේ නැද්ද? අධිකම SUV එක කියලා සැලකෙන ජීප් එක Rolls Royce කලිනන්න එක. අප දැන් ඉන්නේ බර්ජ් ඛලිෆා එකේ ලොබි එකේ. දැන් කොහොම හදුවද කියලා ඇත්තටම හිතා ගන්න බෑ. කියන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලට ආපුවම මේකේ අගක් මුලක් හිතා ගන්න බෑ. එළියට ගියාම එච්චරයි. ගොඩනැගිල්ල දිහා බලුවම මේකේ ආකෘතිය කොයි වගේ එකක්ද කියලා හිතා ගන්නම බෑ. ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු ශිල්පය, තාක්ෂණය කියන දේ කොයිතරම් දියුණුද කියලා මේ ලෝකෙටම පෙන්වන සලකුණක් වගේ තමයි මේ ගොඩනැගිලි. මාරයි. කියන්නේ මිනිස්සු විසින් නිර්මාණය කරපු එකක්ද කියලා සැක හිතෙන තරම්. එච්චරට පුදුම හිතන ගොඩනැගිල්ලක්. බිල්ඩින් එකේ ඩුබායි බර්ජ් ඛලිෆා මේ බිල්ඩින් එකේ කෙනෙකුට එන්න පුළුවන් ඉහළම තැන. ඉහළම තැන කියලා මම කියන්නේ ආන්ගර පල්ලෙහා ඉන්න කට්ටිය. එයාලා මේ බිල්ඩින් එක බලන්න ආපු අය එළියෙන්. අන්න එතෙන්ට තමයි කෙනෙකුට මේ බිල්ඩින් එක බලන්න එනවා නම් එන්න පුළුවන් ඉහළම තැන. එතනිනුත් තට්ටු ගානක් අපි උඩට ඇවිල්ලා ඉන්නේ 128 වෙනි තට්ටුවේ තමයි. Where I'm waiting. ඇස්වලට අදා ගන්න ටිකක් අමාරුයි මට දැන් මේ පේන දේ. පළවෙනි වතාව වගේමයි මට නම් ඊට වඩා අලුත් අත්දැකීමක්. මොකද මම කලින් පාර ඇවිල්ලා බැලුවේ අතන ඉඳලා. මෙතනට මට එන්න ලැබුණා. Spend my days being ready to go. I have lived my life from the